මාකඳුරේ මදූෂ් වෙනුවෙන් රාවතාවත්තේ ගෙදරක පිටිගල කැවුමා ගහපු රජ ගේම ගැනයි දැන් අපි කියන්න යන්නේ. මරදානේ චොප්පෙලා නාවල නිහල්ලා කඩුවිල වසන්තලා මෙරට පාතාලය හොල්ලපු මිනිස්සු. මුන්ගේ වැඩගිට වාර්තා වුණේ මීට වසර ගණනාවකට ඉහතදී. ඉම්පයින් ගුටි බැට හුවමාරු කරලා ගන්න. කිසිභාවිතය සේම ඉඳලා හිටලා ගිනිියවී අතට ගන්න එකත් ඔවුන් කරා. එබැහෙම ක්‍රේසිය ප්‍රතිවිරුද්ධ කල්ලි මෙල්ල කරන්න. ඒ පාතාල ගැටගොලින් පාතාලට කිසි සේත් සම්බන්ධ නැති මිනිස්සු ඝාතනය නොවේ ඔවුන් පාතාල කටයුතුද එක විදිහකට සිදු කර නිසා. එම නිසාම ඔවුන් චන්ඩින්න නාමෙන් ප්‍රදේශවාසීන් විසින් හඳුන්වන්නට ලැබුණා. නමුත් වර්තමානයේ වන විට පාතාලය මෙම තත්ත්වයට වඩා වෙනස්. ඔවුන්ගේ නියෝගවලට සහ ගිනිඅවිවලට හිත්පිත් නොමැති තරම්. ඊට හොඳම උදාහරණය සපයන්නේ මාකඳුරේ මදුෂ්ගේ නියෝගය මත පිළියන්දල ප්‍රදේශයේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් ඉලක්ක කරගනිමින් 2017 වසරේ මේ මාසයේ සිදුවෙච්ච වෙඩිතැබීම. පාතාලයේ වෙඩිවරුසාවෙන් මල් කැකුලියක් වන් දැරියක් අවසන් හුස්ම හෙළුවා. මෝටර රථ දෙක තුනක් පැටලී ඉකුත් වසරේදී කඩවත ප්‍රදේශයේදී පාතාලය සිය දරුවා සමග නිවසට යමින් සිටි සාමාන්‍ය කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. ඉන්නම කාන්තාව ඝාතනයට ලක් වුණා. මෙරට පාතාලයේ කිරුළ දිනා ගනිමින් 2014 වසරේ පෙබරවාරි 27 වෙනි දින හලුතර එතන මඩල ප්‍රදේශයේදී පාතාල නායක රණාලි සමයන්ව ඝාතනය කිරීමට මදුෂ්‍ය උපරිම වෙඩි බලය උපයෝගී කරගත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුටද ජීවිත අහිමි කරමින්. සතියකට අඩුමතරමේ දිවයිනේ එක් ස්ථානයක හෝ පාතාලයේ වෙඩිල්ලක් පත් වෙනවා. පාතාලයට මේ තරම් ගිනිඅවි කොහෙන්ද? පතරම් කොහෙන්ද? මේ අප සමාජයේ ප්‍රශ්නයක්. මෑතකදී මෙරට සිදු වූ වෙඩිතැබීම් සියල්ලෙන් අති බහුතරයක වගකීම ගත යුතුව ඇත්තේ ඩුබාහි වෙසෙන සමරසිංහ ආරච්චිගේ මදුස් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදුෂ්. මෑත ඉතිහාසයේ පාතාලයේ කිරුමිකුගෙන් සොයාගත් විශාලතම අවිගබඩාව මොරටුව රාවතාවත්ත සොයිසපුරුද ප්‍රදේශයේ ආරක්ෂිත නිවසකින්. සොයා ගැනීමත් සමග පාතාල ලෝකයේ කතාව මද දුරට වෙනස් වුණා. මෙම දෙමහල් මන්දිරය ගැන හුඩුවාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති M.R. ලසිප්ට ලැබුණේ ඉතාමත් රහසිගතව. එම තොරතුරෙහි සඳහන් වූයේ රුපියල් කෝටි 500ක දියමන්තිය සමග අත්අඩංගුවටගත් කැවුමා නැමැති මදුෂ්ගේ ප්‍රධානතම ගෝලයා රාවතාවත්ත සොයිසාපුර ප්‍රදේශයේ කරක් ගසා ඇති බවටය. ඒ හරහා ඔහු නැවතී සිටි දෙමාල් නිවස ගැනද අදාළ තොරතුරු සඳහන් විය. පාතාල මර්ධනය කරටගෙන සිටින සේනා විධායක M.R. ලසීෆ් මෙම නිවස වැටලීමෙන් මෙහුම භාර කෙරුවේ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරී කණ්ඩායමකට. වහාම ක්‍රියාත්මක වූ මූලස්ථාන කඳවුරේ කණ්ඩායම කොළඹ සිට රාවතාවත්ත බලා පිටත්ව ගියේ ඉකුත් 11 වෙනි දිනය. වෙලාව පස්සරු දෙකට පමණ ආසන්නයි. මදුෂ්ගේ පාතාල සහ මද්‍රව්‍ය ජාවාර්මේ මූලස්ථාන ලෙස පවත්වාගෙන යන මෙම දෙමහල් නිවස අවට පූර්ණ සෝදිසි මෙහෙයුමක් සෙබළුණු විසින් සිදු කළා. යකා කළුදැයි සුදුදැයි නොදන්නා හේයින් දෙමහල් නිවසේ වටා ආරක්ෂක වළල්ලක් දැමූ සෙබළුන් නිවසේ පිහිටි ඉඩමට කඩා වැදිනි. නමුත් එහි පළමු මහලේ දොරගුළු වසා දමාය. ඒ දෙවෙනි මහලේ පදිංචිව සිටින්නේ නිවසේ හිමිකරු, ඔහුගේ බිරිය සහ දරුවන්. සෙබළු අනතුරුව නිවසේ හිමිකරුගෙන් පහළ මහලෙහි යතුරු කැරැල්ලක් ඉල්ලාගෙන එහි දොරගුළු විවෘත කළා. ඉන් අනතුරු එම පහළ මහල පූර්ණ පරීක්ෂාවකට සෙබළුන් විසින් ලක් කරනු ලැබීය. එහි කාමර දෙකක්ද කැවුමා විසින් දොරගුළුලා තිබූ අතර දොරගුළු විද දමා සෙබළු ඊට ඇතුල් වූහ. කාමර තුල අල්මාරිත් කබඩ් එකක් සහ ලුකු පෙට්ටියකට අවධානය යොමු කළ සෙබළුන් ඒවා විවෘත කරනු ලැබීය. එහි සංගවා තිබූ ස්වයංක්‍රීය පතොරම් තුවක්කුවක්, ජපානයේ නිෂ්පාදිත පිස්තෝලයක්, රම්බෝ වර්ගයේ පිහියක්, පොලිසිය භාවිතා කරන අත්මාංචු දෙකක් සොයාගනු ලැබිනි. තවදුරටත් එම කාමර පරීක්ෂා කිරීමේදී සෙබළුන්ට යකඩ පතරොම් පෙට්ටි තුනක් නිරීක්ෂණය විය. එම පතරොම් පෙට්ටි විවෘත කළ සෙබළුන්ට ඇස් අදහගත නොහැකි විය. ඒවාෙහි T56 වර්ගයේ ජීව පතරොම් 2803ක් ගබඩා කර තිබිනි. ඊට අමතරව මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලවලට යොදන පතරොම් 91ක්, බෝර දොරහ වර්ගයේ ගිනිඅවිවලට යොදන පතරොම් 234ක් සොයා ගැනීමට හැකි විය. පොලිස් ස්ථාන කිහිපයකට පවා පහර දීමට හැකි මේ තරම් පතරොම් මදුස් විසින් එවා තිබුණේ මන් දැයි යන්න පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු දැඩි කුතුහලයක් පවතී. ඊට අමතරව මෙම කාමරතුල සංවාද තිබූ කාන්තාවන් 5 දෙනෙකුට සහ පිරිමි පුද්ගලයන් 5 දෙනෙකුට අයත් ජාතික හැඳුනුම්පත්
ජංගම දුරකථන 25ක් සිම් කාඩ් පත් 129ක් සහ මුදලින් රුපියල් 31000ක් සොයා ගනු ලැබීය. මෙම සියල්ල මදුෂ්කී අපරාධ ක්‍රියා සඳහා භාවිතා කිරීමට කැවුමා විසින් එම නිවසට රැගෙන ආ ඒවා බව මේ වන විට සනාථ වී ඇත. සෙබළුන්ගේ මෙහෙම අවසන් නැත. පළමු මහලේ ස්ථාන කීපයක සංවා තිබූ හෙරොයින් පාර්සල් 164ක් සහ කුඩා හෙරොයින් පැකට් 2000කට අධික ප්‍රමාණයක් සෙබළුන් විසින් සොයා ගනු ලැබීය. ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 177කට අධික තොගයක් තිබිණ. මෙහි වටිනාකම රුපියල් කෝටි 190කට අධිකය. මාකඳුරේ මදුෂ්කයේ සෙල්ලම් පෙබරවාරි 5වැනි දින නවසන් කිරීමට ඩුබායි පොලිසිය ක්‍රියා කළේ ඒ සමග ඔහුගේ හෙරොයින් ජාවාරමේ කප්පිට්ටා වූ හංජිපානි ඉම්රාම්ද කොටු කර ගනිමිනි. නමුත් මදුෂ් අත්අඩංගුවට ගැනීමට ප්‍රථමව ඔහු විසින් රහසිගත ලෙස මෙරට හෙරොයින් කිලෝ 300ක තොගයක් එවා තිබූ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබිණි. නමුත් එම තොගේ කොහේ සංවා තිබේද යන සොයා ගැනීමට නොහැකි වී තිබෙන මෙලෙස සොයා ගනු ලැබුවේ එම හෙරොයින් තොගේ කොටසක් බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැක පහල කරයි. දුඩම් දුව වඩුගේ කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා විසින් මෙම නිවසට රැගෙන හෙරොයින් තුග සිල්ලර ක්‍රමයට සහ තුග ක්‍රමයට අලම කිරීම සඳහා ඔහු තනියම පාර්සල් සකස් කර තිබී ඉදිරි පාතාල කටයුතු සහ මද්‍රව්‍ය ජාරමේ කටයුතු සඳහා අධි ආරක්ෂිත ස්ථානයක් තෝරා ගන්නා ලෙස මදුෂ්‍ය සමීපතයා වූ කැවුමාට බාර කෙරුවේ ඉකුත් වසරේදීය. තමාට ආරක්ෂිත නිවසක් සොයා දෙන ලෙසට කැවුමා ඉල්ලීමක් කරනු ලබන්නේ තුෂාරි නැමැති කාන්තාවකගෙනි. තුෂාරි යනු මොරටු මුල්ල ගල්පොත්ත පුස්තකාලයක පුස්තකාල සහායිකාවකි. තුෂාරි ලෙස අන්වර්ථ නාමකින් ඇය ප්‍රසිද්ධියට පත් වූවද ඇයගේ උප්පැන්නේ නම සඳහන් වනුයේ මහ උඩුගේ ඩොන් නිරෝෂා නිල්මිනි පෙරේරා ලෙසටය. ඇය 47 හැවිරි වී පසුවන්නියක්. ඇය දෙදරු මවකි. ඇය පදිංචිව සිටින්නේ මොරටුව කටුපැද්ද ජනතා ප්‍රදේශයේ ප්‍රදේශයේය. ඒ නිසා ඇය මොරටුව ප්‍රදේශයේ අස්සක් මුල්ලක් මෑර දනි. පුස්තකාල සහකාරවරියක ලෙස ඇය කටයුතු කළද ඇය මදුෂ්කයේ හෙරොයින් ජාවාරමේ අත්උදව්කාරණීක ලෙස ක්‍රියා කරන්නීය. ඒ කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමාගේ හිතවත්කම් මතය. ඇය සියලු දෙනාටම කැලුමව හඳුන්වා දෙනු ලබන්නේ ඔහු තමාගේ දුනු ඥාතියකු වන බවටය. රාවතාවත්ත සොයිසාපුර දෙමහල් නිවසට කැවුමා සම්බන්ධ කර දෙන්නේද තුෂාරි විසිනි. මේ නිවසියන්ට තුෂාරි කැවුමාව හඳුන්වා දෙන්නේ සමන්ත යන නාමයෙන්. සමන්ත යනු තමා දන්නා අයකු බවත් ඔහු කොන්ත්‍රාත් ව්‍යාපාරිකයෙකු බවත් තුෂාරි නිවසියන්ට පවසන්නේය. දෙමහල් නිවසේ පළමු මහල සඳහා සමන්ත රුපියල් 25000ක මුදලක් ගෙවීමට කැමති බව තුෂාරි පවසන්නේය. ඒ හරහා මීට අදාළ බදු ගිවිසුම වසර 3ක කාලයක් සඳහා ඉකුත් වසරේ ජූලි මාස 5වැනි දින කැවුමා විසින් අත්සන් කරනු ලබයි. එම නෛතික කටයුතු සඳහා කැවුමා ඉදිරිපත් කරනු ලැබුවේද ව්‍යාජ හැඳුනුම්පතකින්. මහා උඩුවගේ දොන් සූරසේන සමන්ත පෙරේරා ලෙස නමක් 75 18 24 408ම යනුවෙන් හැඳුනුම්පත් අංකයක් සඳහා පදිංචිය මොරටුව කටුබැද්ද ලෙසත් එහි දැක්වින. නමුත් එහි ඡායාරූපයේ සිටියේ කැවුමාමය. යුසුම් අස්සම් කළ දින කැවුමා නිවසියන්ට රුපියල් 103ක් කළ මුදලක් ලබා දෙන්නේය. තම කොන්ත්‍රාත් මුදලට නිවාස, පාරවල්, පාලම් සාධන බවත් ඊට අමතරව හාල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන යන බව කැවුමා විසින් නිවසියන්ට පැවසුවේය. පළමු මහට අවශ්‍ය ඇඳන් අල්මාරි පුටු මේස කැවුමා විසින් රැගෙනෙනු ලැබුවේ ඉකුත් නොවැම්බර් මාසයේදීය. එම ලීබාණ්ඩ සඳහා සියලු මුදල් ලබා දී ඇත්තේ මදුෂ් නමිනි. මුල් කාලයේදී දින 4ක් පමණ එක දිගට කැවුමා එම නිවසේ රැඳී සිටියි. නැවත දින 2-3ක් ඔහු නිවසින් අතුරු දන් වේ. සිය ව්‍යාපාරික කටයුතු සඳහා තමන් කොළඹින් පිටට යන බවද ඔහු නිවසියන්ට ඊත්තු ගන්වා තිබින. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී එම නිවසට හාල් ලොරි දෙකක් පැමිණ තිබේ. තමාගේ හාල් ලොරි එලෙස පැමිණෙන බවත් ලොරියෙන් ගොඩබෑ හාල් තුවලින් කොටසක් නිවසියන්ට සහ අසල්වාසී නිවාස වෙත කැවුමා දෙනු ලබන්නේ ඔවුන්ගේ විශ්වාසය ලබා ගැනීමේ අරමුණිනි. පොලිස් විශේෂ බලකාය සොයාගත් පතරොම් පෙට්ටිවල හාල් ඇටද වැටී තිබේ. ඒ අනුව හෙළිවන්නේ මෙම ගිනියවි පතරම් පෙට්ටි සහ හෙරොයින් තොගේ ආරක්ෂක නිවස වෙත රැගෙන ඇත්තේ හාල් ලොරිවල බවය. මෙම නිවසේ සංවා තිබී සීඩී තැටියක්ද පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් සොයාගනු ලැබීය. පැය 2කට අධික කාලයක් එහි දර්ශන වාර කීපයක් සටහන් ව ඇත. එම දර්ශනවල සටහන් ව ඇත්තේ මදුෂ්ගේ පියාගේ අවමංගල්‍යයේ දර්ශනය. මදුෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ සියලු කටයුතු සංවිධානය භාරව ඇත්තේ කැවුමාටය. කැම්මා විසින් එම අවමංගල වීඩියෝ කර ඩුබායි රාජ්‍යයට එහි වීඩියෝ දර්ශන යවා ඇත. පියාගේ අවමගුල්ල මදුෂ් ඩුබායි රාජ්‍යයේ සිට සජීවීව නැරඹුවේය. ඊට අදාළ තාක්ෂණයද කැවුමාසියේ සගයන් මාර්ගයෙන් සම්පාදනය කරගත්තේය.
පාතල නායකුගේ පියකුගේ මුත්‍රදේහයට ගෝනින් මල්ලිසූ එකම අවමංගල්‍යද එය විය. එම අවමංගල්‍ය පාතාලක නායකයන් රසක් සහභාගී ඇති බව සීරි දර්ශන අධ්‍යයනය කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය හඳුනාගෙන ඇත. කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමාගේ නිවස තිබෙන්නේ ගාලු දිස්ත්‍රික්කයේ පිටිගල හත්තක ගම්මානයේ. හත්තක මහාවිද්‍යාලයේ 10 වසර දක්වා අධ්‍යාපනය හැදෑරූ ඔහු පාසල් දිවියට සමුදුන්නේය. ඔහුගේ පියා හිටපු පොලිස් නිලධාරියෙකි. නමුත් කැලුම් පාසලට සමුදීමෙන් පසු සමාජයේ දුරාචාරවලට යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස තමන් ඉගෙනගත් ගමේ පාසලේම කාර්යාලයකට පැන එහි රූපවාහිනිය සොරකම් කළේය. එම වරදට ඔහු එකල පිටිගල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. කැලුම් මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් වූ ප්‍රථම අවස්ථාව දේ විය. නැවත ඔහු පොලිස් අත්අඩංගුවට ගනු ලබන්නේ අවියාවුද පෙන්වා සිදු කළ කොල්ල කෑම් කීපයකට අදාළව. එම චෝදනාවලට වරදකරුවා 10ක කාලයක් සිට දඬුවම් නියම වින්නේ වසර 2005 දී. එම අච්චු විඳින කල කැලුම්ට මදුෂ්‍ය හිරේදී හමුවන්නේය. එහිදී ඔවුන් දෙදෙනා සමීප මිතුරන් බවට පත් වූයේය. කැලුම් දඬුවම් කාලය 2015 දී අවසන් කර හිරේ නිදහස පැමිණියේය. එලෙස පැමිණි ඔහු ඔවුන් සමග බස් රථයක සේවය කළේය. මදුෂ් එකල බස් රියදුරක වූ අතර කැලුමා බස් කොන්දොස්තර විය. ඉන් අනතුරුව කැවුමාගේ අතමිට සරු විය. කාලය ගෙවන්නේද මදුෂ්ත මෙරටින් පලා ගියේ. ඉන්පසු කැලුම් ගමේ ප්‍රභූවරයෙක් වූයේ ඔහුගේ අත මිල මුදල් ගැවසීම නිසාය. ඉකුත් වසරේ ගමේ පන්සලේ කඨින පින්කමද කැලුමා විසිනි. මල්වෙඩි ගසමින් උත්සව ශ්‍රීහිණිම කඨින පැවැත්වූ බව ගම්මුන්ට මතකය. එකල කැලුමාගේ නිවසෙහි දින 3ක් පමණ කාලයක් දන්සලක් ලෙස ගම්මුන්ට ආහාර පානද ලබා දුන්නේය. මෙම කඨිනයේ කටයුතු වලට කැලුම් රුපියල් 106ක මුදලක් වැය කර ඇති බව සඳහන් වේ. හත්තක ප්‍රදේශයේ තවත් පෞරාණික විහාරයක් පිහිටි කඳු මුදුනක රුපියල් කෝටි 6ක මුදලක් වියදම් කොට හිටි බුදු පිළිමයක් සෑදීමට සැලසුම් කළේද කැවුමා විසිනි. රාජගල් දෙක යන එම කඳු මුදුනේ ගල් පර්වතක නිදාණයක් ඇති බවද ගම්මුන්ගේ විශ්වාසයයි. කැවුමාගේ පෙර පැටිකිරිය දැනගත් ගම්මුන් පිරිසක් මේ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පෙස්සමක් ගැසුවේය. එම විහාරයේ පෞරාණික විහාරයක් බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුල් හිටි පිළිමේ ඉදිකිරීමේ කටයුතු නතර කර දැමුවේ කන්දට යන මාර්ගයේ ඩෝසර් කිරීමේ කටයුතු ආරම්භ කළ දිනමය. දියමන්ති කොල්ලේකට අදාළව කැවුමා අත්තනමුට ගැනීමට ප්‍රථමව හූසිය පාසලේ ක්‍රීඩා උත්සවයේ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහභාගී වූ එම ක්‍රීඩා උත්සවයේදී කැවුමා පැමිණි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය අරමුදල් සහ රුපියල් 100,000 මුදලක් පරිත්‍යාග කර ඇති බව සතුදත් ගම්හු පවසති. ප්‍රභූවරයෙකු ලෙස විශ්වලාගෙන සිටි කැවුමාගේ පැටිකිරිය මෙවැනි විට හෙළි වී අවසානය. පොලිස් විශේෂ කාර්ය බලකායේ ඊළඟ අභියෝගේ වී ඇත්තේ මදුෂ්ගේ ගිනිය විසෝයා ගැනීමය. කැවුමා මෙරට බන්ධනාගාරයක සහ මදුෂ් ඩුබායි බන්ධනාගාරයක දැනට සිරගත කර සිටී. නමුත් මදුෂ්ගේ සෙවණැලි තවමත් මෙරට තුළ සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතී. ඊට කදිම නිදර්ශනයක් වන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනා විධායක එම්.ආර්. ලතීෆ් ඇතුළු නිලධාරීන් කීප දෙනෙකු හට මදුෂ් අත්අඩංගුවට ගැනීම වළකාලමින් මූලික අයිතිවාසිකම් පෙස්සමක් මදුෂ්ගේ පුංචි අම්මා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කිරීමය. හොඳයි ඉතින් මේ සත්කිලි පාතාලයේ මෙවැනි සෙල්ලම් ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.